වස්සාමේ එළබෙන බිනරපුන් පොහොය ජීවිතයේ යථාර්ථය තේරුම් බේරුම් කරගැනීමට ඉවහල් වන්නකි. බස් කාලයේ උදේහවා දායක දායකවන් පන්සලට ගොස් මහා සංග්‍රහයේ ඕනෑපාකම් විමසා බලා ඒ අඩුපාඩු සපුරාලීමට ගන්නා වෙහෙස අගය කළ යුතුය. නික්ලේශී ජීවිතයක් කරබන්නට ජනකාය පොළඹවන පොහොය ලෙසද බිනර පොහොය හැඳින්විය හැකිය. කෙලෙස් බලෙන් විනිර්මුක්ත වූ ජනකාය එම කරටගත් බර පහව යන්නට සිත එක් කරමුණක තබා ගත යුතුය. මෙත අතිශයම ඉවහල් වන්නේ මහා සංඝරත්නයයි බුද්ධ ධර්මය හා පන්සලයි. මේ ත්‍රිකය මනාලෙස පරිශීලනය කරන්නේ නම් අපිට මේ බරින් නිදහස් විය හැකිය. වස් කාලයේදී ආරාම වලින් දෙන් වලින් වන සෙන්සුන් වලින් බැහැර නොයන මහා සංඝරත්නය විසින් ඒ කාලයේදී ශාසනික ආගමික භාෂාමය හා සාහිත්‍යමය වශයෙන් විශාල මෙහෙවරක් සිදු කරනු ලැබේ. එදා අපේ අතිවරුන්ගේ අතින් ධර්මග්‍රන්ථ බහුල වශයෙන් බිහි වුණේ බිනර සමයේදීය. සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, සද්ධර්ම ලංකාරය, ජාතක පොත වැනි සම්භාව්‍ය ගණයට ගන්න ධර්මග්‍රන්ථ ලියන ලද්දේ බිනර මහේය. බිනර පොහොය ඓතිහාසික සිද්ධි සමුදායක් උපරක්ෂිත නොවුනද මුළු මහත් බෞද්ධ ධර්මයේ කෙරෙහි ජනකාය යොමු කිරීමට යොදාගත් පොහොයක් හා මාසයක් ලෙසද සඳහන් කළ හැකිය. සමාජයේ බොහෝ අය ධර්මයේ දැන සිටියද ඒ යථාර්ථවාදී ලෙස අධ්‍යයනය කරන අය අඩුය. ජීවිතයෙන් ගොඩවන්නට බුද්ධ ධර්මයේ නැමැති ඔසව බුදුරදුන්ද අපට දී ඇත. එම විමුක්ති මාර්ගයේ ගමන් කොට පරක්තරක් නැති මේ සංසාර නැමැති ජීවිතයෙන් එතර විය යුතුය. එසේ එතර වන්නට චිතරගත යුතුය. මෙහිදී වැදගත් වන්නේ ආමිස පූජාව නොව ප්‍රතිපත්ති පූජාවයි. සමාජයේ බොහෝ දෙනා අතර ඇත්තේ ආමිස පූජාවයි. ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන අය දක්න ලැබෙන්නේ සුළු වශයෙන්, අල්ප වශයෙන්. මෙතෙන්දී සත්පුරුෂභාවයේ මිතා වැදගත් වෙනවා. ප්‍රියවදන් තෙපලීමේ ජීවිතයට ආහාරයක් බදුයි. සුගත යනුවෙන් බුදුරදුන් හැඳින්වුවේ සඳුරුපස් තෙපලන නිසාය. යමක් දෙන්නට පෙර ආතු එම පුද්ගලයා සමග කතා කළ යුතුය. එම කතාව එසේ නැත්නම් එම වදන් පෙළ ආහාරයට වඩා ශ්‍රේෂ්ඨය. මිහිරි වදන් නිතරම තෙපලන්නට අප පුරුදු විය යුතුය. යහපත් කොටයතයි සුන්දර තැනට සැපතයි. සුන්දර බස් කියතයි කියති ඒ මුනි රජුට සුගතයි. බුදුගුණ අලංකාරයේ සුන්දර බස් තෙපලන්න බුදුරදුන් දුටුවේ එසේය. අපට සුන්දර බස් තෙපලන්නට බැරියයි. තෙපලිය හැකිය. ඒත් අපට එසේ කරන්නට ඕමනාවක් නොමැත. එසේ කළ යුතුයයි සිත පහදා ගන්නටද නැත. වරක් කතා කළ පමණින් යලි යලිත් ඔහු හෝ ඇය සමග කතා කරන්නට අපි පුරුදු වී සිටිමු. ඔහුට හෝ ඇයට යන්නට ඉඩදී අප පුන පුනා ඔහු හෝ ඇය සමග කතා කරන්නට පෙළඹෙන්නේ එම සුන්දර බස් හේතු කොටගෙනය. බුදුරදුන් සමග සදාවතුන් සදාවතියන් යලි යලිත් කතා කරන්නට පෙළඹුණේද සුන්දර බස් හේතු කොටගෙනය. සුන්දර වදන් ආකර්ෂණීය, සුන්දරය, සුමකලය, රසවත්ය, ලෙංගතුය. පුත්කලයකට තවත් පුත්කලයක් බද්ධවන්නේයයි සුන්දර බස් නිසාය. මෙහි තවත් පැත්තක් තිබේ. යමෙක් රළු කටුක කර්කුෂ දඩබ්බර වදන් තෙපලන්නේ නම් එම පුත්කලයා සමාජයෙන් කොන්වේ. ඔහුට හෝ ඇයට ප්‍රියභාවයක් දක්වන්නේ නැත. එම පුත්කලයාට යන්නට ඉඩදී පුන පුනා බලන්නේ නැත. අප්‍රසන්න පිළිකුල් ස්වභාවයන් නිසා ඇසුරෙන් ඈත්ති. සිත් පාරන්නට වදන්වල හැකියාවක් ශක්තියක් නැහැ. එමෙන්ම සිත් සනසන්නට වදන් වලට පුළුවන්. අප නැබුරු වේ යුත්තේ ඒ පැත්තටය. පටාචාරයා කිසාගෞතමී රජ්ජුමාලා සෝපාක අඟුලිමාල බදු අයට ශාන්තිය ගෙන දුන්නේ සොඳුරු බස් වලිනි. කටුක රළු වදන් වලින් ප්‍රතිචාර දැක්වූයේ නම් එම ජීවිතවලට ආලෝකයක් සහන් එළියක් ඇති කළ හැකිද? ඇතිවන්නේද නැත. ක්‍රියාව හා ප්‍රතික්‍රියාව යන අංග දෙකක් තියෙනවා. යමක හොඳ කළා නම් ඒ ප්‍රතික්‍රියාව යහපත් වෙනවා. එමෙන්ම නරකක් කළා නම් ඒට ප්‍රතික්‍රියාවක් ඇත. නිතරම ක්‍රියාවක් යහපත් විය යුතුය. තත්ත්වය එසේ නම් ප්‍රතිඵලය යහපත් වේ. බොල් වපුරා සරු අස්වැන්නක් ලැබිය නොහැකිය. බොල් වැපුරියේ හොත් එහි ඵලය වල් පැලැටිය. ඒත් සරු බීජ වැපුරුවා නම් සරු අස්වැන්නක් නෙලාගත හැකිය. මෙයයි යථාර්ථය. අප නිතරම යොමුවන්නේ හොඳ දෙයක් කිරීමටය. පන්සල් පරිශ්‍රයට හැම තරාතිරකම මිනිසුන් පැමිණෙති. රජවරු, මැති ඇමතිවරු, ධනවතුන්, දුප්පතු, කුලීනයන්, කුලහීනයන්, රුවැතියන්, විරූපිකයන් ආදී හැම දෙනෙක්ම මෙතෙන්ට පැමිණෙති. එසේ පැමිණීමෙන් සිදුවන්නේ එකම ජනකාය වර්ගීකරණයෙන් තොරව සමානාත්මතා දහම ඉස්මතු වීමයි. එවිට අන්තුක්කංශනය, අධිමමංකාරයට වඩා පරවම්බනය මේ වස්සාන සමයේදී පන්සලෙන් සිදු කරන්නේ මේ ටිකමය. බුදුරදුන් එදා සිදු කළේත් මේමය. එදා බිනර සමයේ බුදුරදුන් ශාක්‍ය ජනපදයේ කිඹුල්වත්පුරයේ නීක්‍රෝ ධාරාමයේ වැඩවසන සමයේ මහා ප්‍රජාපති ගෞතමිය බුදුරදුන් වෙත පැමිණ අනගාරික ශාසනයේ පැවිද්ද මාගමුන් හට ඉල්ලා සිටියාය. එම ඉල්ලීම තෙවැනි වරට බුදුරදුව ප්‍රතික්ෂේප කළෝය. මේ නොනවතුණු මහා ප්‍රජාපති ගෞතමී පැවිද්දලත් කුමරුන් 500ක් දෙනාගේ බිසවරුන් සමග යොදුන් 51ක් පමණ තුරකතර ගෙවා යළිත් බුදුරදුන් වෙත පැමිණ පැවිද්ද ඉල්ලා සිටියහ. කතුන්ට පැවිද නොදෙන බව කියා දොරටු අභියස හඬා වැටෙමින් ආනන්ද හිමියන්ට මේ දුක්ගෙනවිල්ල කියා සිටියාය. ආනන්ද හිමියන්ට කතුන්ට පැවිද ලබා දෙන්න ලෙස ඉල්ලා සිටියද එද තෙවරක්ම ප්‍රතික්ෂේප විය. ඒත් ආනන්ද හිමියන් බලවත් ප්‍රයත්නය නිසාම කතුන්ට සසර දොර විවර විය. ඉතින් මහා ප්‍රජාපති ගෞතමී පැවිදි වනු කැමති නම් පෙර බුදුවරුන්ද ශ්‍රාවිකාවන් පිරූ අෂ්ටගරු ධර්ම පිරිය යුතු බව දැන් වූහ. ඒට ඇයද පැවිද්ද හා උපසම්පදා වන්නේ යයිද කීවෝය. ගරු ධර්ම අටක් තියෙනවා. පළවෙනි එක උපසම්පන්තියෙන්
වාසියයක් මෙහෙණක විසින් උවද එදිනම උපසම්පන්න භික්ෂුවක දැක වැඳීම් ආදී ගෞරව දැක්විය යුතුය. භික්ෂුන් නැමැති ප්‍රදේශයෙන් මෙහෙණක වස් නොවසිය යුතුය. අඩමසක් පාසා මෙහෙණක විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාලය යුතුය. අවවාද දීමට පැමිණීමද බලාපොරොත්තු විය යුතුය. වස් අවසානයේදී භික්ෂු භික්ෂුණී යන උබතෝ සංඝයා ඉදිරියේ පවාරණය කටයුතුයි. ගරු අවතකට පැමිණි මෙහෙණන විසින් උබතෝ සංඝයා කෙරෙහි අඩමසක් මානත් පිරිය යුතුය. අවුරුද්දක් පුහුණු වෙමින් ශික්ෂා මානකාවන් සිට පසු උබතෝ සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතුය. කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්ෂු කෙනෙකුට හට අක්‍රෝෂ පරිභව නොකට යුතුය. මෙහෙණියක විසින් භික්ෂූන් හට අවවාද නොකට යුතුය. භික්ෂූන් විසින් භික්ෂුණියන්ට අවවාද කට යුතුය. ආනන්ද හිමියන් මේ ගරු ධර්ම අට ප්‍රජාපති ගෞතමීහට කීමෙන් ඒ එසේ පිළිගන්නාසේම පිළිපදින්නේ යයිද කීමෙන් අනතුරු පස්වනක් ප්‍රීතියෙන් යුතු පිනාගොස් 500ක් දෙනා සමග ප්‍රීති වූයේ යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක ජල ස්නානය කොට සමන්මල් දමක් දෝතින්ගෙන සිරසේ තබා ගන්නා පරිද්දෙනි. එබැවින් මෙහෙණ සස්න ආරම්භ වූයේද බිනර පොහෝදාය. මා ප්‍රජාපති ගෞතමීට මෙවන් තත්ත්වයක් උදායේ සොඳුරු වදන් නිසාය. බුදුරදුන් මෙහෙණි ප්‍රශ්න දීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ බුදුරදුන්ට බැනවැදී නිර්දය ලෙස අපහාස කළා නම් මෙහෙණි සස්නයක් එදා ඇති වේද? ඒ සියලු ඉවසීමෙන් යුතුව ඉඳ දරාගෙන තව දුරටත් සොඳුරු බස් තෙපලමින් ආනන්ද හිමියන් ළඟට ගොස් ඉතා බැගෑපැත්ත නිහතමානී අයුරින් ස්වකීය අභිප්‍රාය අරමුණු සපුරා ගැනීමට හැකි වූයේ සුන්දර වදන් නිසා බව අප අමතක නොකළ යුතුය. මේ බිනර පුන් පොහොදා අපිට ඉටා ගැනීමක් බොහෝ දේ තිබේ. බුදු සමයට අනුව යම් පුද්ගලයක නිවන දකින තාක් සංසාරේ සැරිසරයි. එයට අපි අනාත්මවාදීයයි කියමු. අපට අවශ්‍ය වන්නේ මේ තත්ත්වයෙන් මිදෙන්නට. එයට මූලික වශයෙන්ම අප කෙරෙහි ප්‍රඥාව ඇති කොටගෙන භව තණ්හාව දුරු කළ යුතුය. යමකට ඇති ඇලීම තුනී කළ යුතුය. මේ ඊට අපහසු දෙයක් වුවද ප්‍රඥාව ඇතනම් තවත් අතකින් සරල කාර්යයකි. බුදුරදුන් කියා සිටියේ මගේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ට පමණයි යන්නයි. වස් සමයේ යහපත් සිතුවිලි ඇති කරගන්නට ජන්ත කරගන්නට බිනර පුන් පෝය හොඳම කඩයිමේකි ප්‍රවේශයකි. යහපත් නිමිත්තක් පදනම් කරගෙන චේතින් එතරවන්නට අප නිරන්තරයෙන්ම මාන බැලිය යුතුය. මේදී අප අවධානයෙන් කියන්නේ දෙන්න යන්නයි. දීමෙන් අපේ සිත සැහැල්ලුවේ තෘෂ්ණාවෙන් වන්නේ සිත තවදුරටත් බර වීමයි. හිසමත බරක් පොදි බෙදගෙන යන ගමන අපිට මහා දුකකි. ඒ නිසාම තමන්ට හැකි පමණින් ශක්ති ප්‍රමාණයක් දෙන්න දෙනකොට තව තවත් ලැබෙනවායේ කියම නැතිබේ. අපිට බුදුරදුන් බිනර පොහෝදා ශාසනය මෙහෙණියන් ශස්නයක් දීමෙන් පෙන්නම් කළෙත් ඒ පරම ආදර්ශයයි. ගැඹුරු වූ ජලය නිසලවන්නේ යම්සේද ගැඹුරු ජීවිතයත් එසේමයි. තමන්ගේ ජීවිතයේ පිළිබඳ විමර්ශනයක් කරන්නට එම ජීවිතයේ හොඳම කැඩපතකි. එම ජීවිතයේ විමසා බලන්නේ ඔබ නොව සමාජයේ සෙස්සන්ය. හොඳ නරක සම්බන්ධයෙන් විනිශ්චය කරන්නේ ඔබේ පැවැත්ම පරිදිය. ඊටාම සංසුන් සංවේදී ජීවිතයකට ධර්මය ආකාරයකි. ධර්මයේ නිතර ඇසිරෙනා තමන්ට මෙන්ම අන් අයටද යහපතකි. ආත්මාර්ථයේ පසකට තල්ලුකොට පරාර්ථය උදෙසා යමක කටයුතු කරන්නේ නම් එම පුද්ගලයා මෙලොවට හා පරලොවට වැඩදායකය. තමාට මෙන්ම සෙස්සන්ටත් කරුණාවෙන් නිතර කටයුතු කිරීම ප්‍රියජනකය. එමෙන්ම තමන්ට සතුටට පත්විය හැකිය. මේ බිනර පුන් පොහොදා ඔබේ පරම අදිටන විය යුත්තේ එයයි.